අයිබෝවන් මම සංකරුවන් පොතුබිටිය ලිසින්හා නයවාරිග්ගවන්නන්ගේ සංගමේ සභාපති. ඇත්තටම අද දිනේදී මේ රාජ්‍ය සේවකයන් සියලු දෙනා කොළඹට පැමිණියේ මේ ලංකා බැංකුව විසින් අතනොමතික ආකාරයට තමන්ගේ පඩිය බැංකුවට ලැබෙන පඩිය අද අමු අමුවේ පොලී මුදල වැඩි කරලා 108.5ට තිබ්බ පොලිය 118ට වැඩි කරලා මේ රාජ්‍ය සේවකයන්ගෙන් රුපියල් 20000ට තිබ්බ වාරිකේ අද රුපියල් 32000 දක්වා කපා ගැනීමේ වැඩපිළිවෙලක් මේ ලංකා බැංකුවෙන් සිදු කරලා තියෙනවා. එතකොට අද මේ රාජ්‍ය සේවකයාට ණය මුදලක් ලබා දෙනකොට ණය මුදල් ලබා දෙන්නේ ඒ ලබා දෙන ණය මුදලෙන් වැටුපෙන් 160ක් ණය මුදල හැටියට කපා ගන්නත් ඉතුරු 140 මේ රාජ්‍ය සේවකයාට ජීවත් වීමටත්. එතකොට මේ රාජ්‍ය සේවකයාට ජීවත් වීමට තිබ්බ 140 මුදල වෙනුවට ඊටත් වැඩි ප්‍රමාණයක් අද අතනොමතික ආකාරයට මේ ලංකා බැංකුව විසින් කපාගෙන තියෙනවා. මේකට ප්‍රධාන හේතුව හැටියට අපි දකින්නේ මේ ලංකා බැංකුවේ ඉහළ පෙළේ ඉන්න නිලධාරීන්ගේ අක්‍රමිකතා. ඔවුන්ගේ අක්‍රමිකතා නිසා මේ රටේ රාජ්‍ය සේවකයන් නැත්තර නැති කරලා තියෙනවා. එතකොට අද විශ්‍රාමික මේ රාජ්‍ය නිලධාරීන්ට පවා ජීවත් වීමට නැති වෙන තත්ත්වයක් තියෙනවා. ඔවුන්ගේ සම්පූර්ණ විශ්‍රාම වැටුප මේ ලංකා බැංකුව විසින් කපා ගන්නවා. පංගුව කරන මේ ණය මුදලට රුපියල් 2300ක් අතින් දාන්නත් වෙලා. එතකොට මේ රාජ්‍ය සේවකයා කොහොමද ජීවත් වෙන්නේ? ඒක නිසා බරපතල ගැටලුවක් අද මේ රාජ්‍ය සේවයටම අත් වෙලා තියෙනවා. එතකොට හොඳම කාරණාව තමයි අපි දිගින් දිගටම අනාවරණය කරා මේ රටේ සුල්සා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයොත් මෙන්න මේ ආකාරයට තමයි පොලී අනුපාත වැඩි කරලා නැති කරේ. එතකොට මේ රාජ්‍ය සේවකයන්ට නොකව ඉන්න බෑ. දැන් ලීසින් හා ණය වාරික ගෙවන්නන් මේ වාරික මුදල් ගෙවන්නේ නැහැ. ලක්ෂ 25ක මුදලක් අද නොකව ඉන්න කටයුතු කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ අසාධාරණ පොලී වැඩි කිරීම මත. එතකොට රාජ්‍ය සේවකයාගේ වැටුප ලංකා බැංකුවට එනවනම් ඒක අනිවාර්යයෙන්ම කපා ගන්නවා. එතකොට අද ඔවුන්ට තමන්ගේ ජීවන වියදමවත් උපයා ගන්න විදිහ නැහැ. මොකද ඔවුන්ට කිසිම අමතර ආදායමක් ලැබෙන්නේ නැහැ බොහෝ දුරට ගොඩක් රාජ්‍ය නිලධාරීන්ට. එතකොට මේ රාජ්‍ය සේවකයා අමු අමුවේ මරලා දාලා තියෙන මේ මහ ලංකා බැංකුව සහ මහ බැංකුව විශේෂයෙන්ම මේකට වත් කියන්න ඕන. මහ බැංකුව කරන්නේ සැරින් සැරේට පැලස්තර දමදම මේක යටපත් කරන එක. ඒ නිසා අපි මහ බැංකුව අධිපති වාරට කියනවා, ඔබතුමා දේශපාලනීකරණය වෙන්න එපා. ඔබතුමාට කොන්දක් තියෙනම් මේ රටේ රාජ්‍ය සේවකයා සහ මේ රටේ සුල්සා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නැවත ගොඩ ගැනීමේ වැඩපිළිවෙලක් කරන්න අපි රජයේ ලියාපදිංචි සංගමයක් ඇරෙට අපි අවස්ථා කිහිපයකදී මහ බැංකුව දැනුවත් කරා මේ ඉරණමත් වෙනවා කියලා. හැබැයි මහ බැංකුව බයයි අපට මුහුණ දෙන්න. මොකද ඔවුන්ගේ අක්‍රමිකතා වැඩි. ඔවුන්ව විගණනය කරන්න කියලා අපි ඉතාම කන්නමින් විගණනාධිපතිවරයාට මතක් කරනවා. මොකද මේ අද වෙද්දි ත්‍රිලියන 1.9ක් මේ ලංකා බැංකුවේ සභාපතිවරයා අතනොමතික ආකාරයට රජයට ලබා දීලා ඒව රජයේ වියදම් කර හේතු කාරණාවක් දන්නේ. ඊට අමතරව හිටිය ජීඑම්ට ඉතාමත් බරපතල ලෙස මිලියන 50ක වාහනයක් ලබා දීලා තියෙනවා ලක්ෂ 6කට. එතකොට ඒවද මේ රාජ්‍ය සේවකයන් අල්ලන්නේ. ඒක නිසා කරුණාකරලා ලීසින්හා ණය වාරික ගවන්නංග සමුගෙට ෆයිල් එක ලැබිලා තිනවා. මේක එළියට දානවා අපි ඉදිරි දිනේදී අනිවාර්යෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා. ඉතාම කඩිනමින් මේ 108.5ට වැඩි කර පොලිය 118ට වැඩි කර පොලිය නැවත 108.5ට ස්ථාවර කරනකම් අපි මේ වර්ජනය කරන. අපි බොහොම සුළු පිරිසක් තමයි අද රාජ්‍ය සේවකයෝ මෙතෙන්ට ගෙනාවේ. හැබැයි පාට පක්ෂ ભેදයකින් තොරව ලංකාවේ ඉන්න සියලුම රාජ්‍ය සේවකයෝ අපි කොළඹට ඉතාම නුදුරු දිනකදී ගේනවා කියන එක බොහොම අමතරණය කරනවා. බොහොම ස්තුතියි. මම ආරක්ෂකංශයේ සේවය කළා විශ්‍රාම ගිය කෙනෙක්. ඉතින් මම මුලින්ම විශ්‍රාම ගිය ගමන් HNB එක හරහා මම ලක්ෂ 20ක ණය මුදලක් ගත්තා. මම ඇත්තටම ගත්තේ මගේ නිවැරදි ඉතුරු අලුත් කටයුතු කරගෙන මම සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න බලාගෙන. ඒතකොට මම ගත්ත පොලී රේට් එක 113ක් HNB එකේ. මට මේක දරා ගන්න බැරි හින්දා මම BOC එකත් එක්ක කතා කරලා මම BOC එකේ 10.5ට මේ ණයක් ලබා ගන්නවා. මේ ණය ලබාගෙන බොහොම කෙටි කාලයක් යනකොට මේ කට්ටිය මේ රටේ අද දින තත්ත්වෙත් එක්ක වැඩි වෙච්ච පොලී රේට් එකට මගේ පොලිය වැඩි කරා. ඉතින් මම රුපියල් 35000ක් වාරිකයක් ගෙවපු මට අවසානයේ මට මොකද උනේ? රුපියල් 43000ක් වාරිකයක් ගෙවන්න උනා. දැන් මට පුළුවන් ද මේක ගෙවා ගන්න? මගේ ලෝන් එක මගේ මගේ විශ්‍රාම වැටුපේ ඉන්නේ ලංකා බැංකුවට. ඒනකොට ඒ කට්ටිය කය කරගත්තා පළවෙනි වාරිකය. මගේ ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඉන් ගැහැණු ළමයි 2 දෙනෙක් ඉන්නවා. ඒ ළමයි දෙන්නම පාසල් යනවා. ඊළඟ අවුරුදු එකමාරක පුතෙක් ඉන්නවා මට. මම අද වෙනකොට මට කියන්න ලැජ්ජයි. මම බොහොම වැදගත් විදිහට ගමේ ජීවත් වෙච්ච මිනිස්සු අපේ. විශ්‍රාම වැටුපක් අරගෙන. දැන් අද
yang ini mana tidak lagi lomat, makanya lama itu undang kek mama lama ini pasal wahana orang kevan non, mama ini lama ini panti gas tu kevan non, ini pasti berat tawasita lama ini istikharah non mama, ini pasti light bill, telepon bill, meh hamad yang mungkin rupiah, meh lebih non mudah, mama tamam ni berharap kerja kiawa kerana apa, istirahat kiawa ni meh paut gelik upacara kapan tiga kita, mama sahaba kita berada kerana guru rekne meh, mama ini sebab kita berada kerana mata hamil ini berada rupiah tispan dah, hatalit dah kata mudah tehan mahang tu, namun mama Mage yada yatu rupiah tita mama telga hanu rupiah dah kita bidang karano. Dan mata puluhan mage pabul rupiah tita geng jiwat karawan. Mata tina tata dan memang mege. Mama kian mege tati mata mai mege mage bidu pasing ini hemoda badi ini. Itu ngeya ya mege hanatan karta mage tenda. Mege kada yam kiti tada ang nek kerla. Api da dara gan da pulang itu. Api da rupa ul mahama kada dana netu. Dan ngeya tata mage yang da belati ini. Susa itu yang da nare yang da belati ini. Emo kada hemo unut. Mege rai wari ka kapa heri da pasi mage daru malan da jiwat tina pulang. Tati ak tiro. Deng, wilayah ini hamba keran deh. Hamba kalau kau ini macam hamba keran, mana ada gas pada keran deh. Mana ada keran ni kan? Hamba keran ni macam, emak keran ada buluan kawan kena deh. Deng, hamba keran ni orang keran wilayah ini, jiwa ini sekarang kan? Mereka yang ingin, itu pada mereka daru paluan deh. Ada jiwa ini buluan awak tahu tak? Mereka mungkin mesti nak pasti juga. Mereka dah hukum kau tidak, barada hari puluan nang, apabila sahannya deng lagi lah, mama awasan awasin hilal. Kun dan mata mage hari itu lagi ya, warga gan kapala, mungkin mah dukar lah kapala, cieh hatai jadi mah hatai pahat mah mengganti, dan dahana mereka poli hasilnya, satyakpat hari itu yang nanti yang kapalnya, izin dan mama meja gihil lah, han kang ini lah, mata lima dunia asal keran mama gan ni nanti, eh lima tiennah dan macam mana? Jadi Indonesia lima gahal asal kat tempat sih, satu api gan ni nih asal kerana. Ilang macam ni aku tu, ya, sengkal lah tiada ni macam kat sini lah, kira ni. Kek sahaja itu, lihat, eh, mesti hilang. Sengkal ni kan? Sempurna pariyat yang ayah kerja tu lah. Jiwa tu ni, ekter mami dihakni. Ganda beri, beri rupiah, nama si yak putri itu. Kita, ek ganda mami beri. Ilang macam ni aku tu, ekat tiada dani ni. Dan macam tu nak tiada, adukar lah bilah sama orang ganda tahu sahli, ekter mami nanti kiri. Mereka tu kohumari, mami kaya ni, mami macam, apa nama macam ini lah. Sahani yang salah-salah dengan kita ini kan nama ini lah. Unsur buat desain ini dan agar anda like dengan api bersubscribe kerana video anda like kerana komen kerana share kerana tambah tekanan apa.